මේ රාජ සේවිකාව. එහෙමයි මහඇමතිතුමා. අදිනව වැඩි ඇඹරෙනව වැඩි. මාත් එක්ක කතා කරද්දි 2:50 ලනු කරල්ල වගේ ඇඹරෙන්නලා ඇති වෙන්න එපා. අනේ ඇද්ද නේද ආපහු මාර ඇදිල්ලක්. මේ රාජ සේවිකාව මම මේ දපන දාගන්නේම ලෑත් වෙන්නේම නෑ. හොඳේ ඇයි මහඇමතිතුමා අකමැතිද? අකමැතිද? අකමැති නෙමෙයි බං, මම නිකම්ම දපනේ වැටෙනවනේ ටග්ගාල. ඒන්ද වැඩිය අදින්නයි මොකුළු වෙන්නයි ලෑත් වෙන්නේ එපා. හරිය අහන දේට කෙටියෙන් උත්තර දෙන්න ඕනි. මට මේ කියන්න රාජ සේවිකාව. එහෙමයි මහඇමතිතුමා. අපේ මේ පොරෝහිතයා කොක් මෙන් නෑනේ පේන්ද? එයා ඇනුවල් ලියු ගිහිල්ලානේ. මොකක් ඇනුවල් ලියු ගිහිල්ලා? මම අස්සං කළෙත් නෑනේ. ඉතින් මහඇමතිතුමාට අස්සං කරන්න බෑනේ කොහොම? මොකක් මේ කාම දන්නවනේ කතන්. හරි 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 හරි, කොහමරි කරලා ගිහිල්ලා තියෙනව නිවාඩු, මට ප්‍රශ්නයක් නෑ. ඇංගිලි සල්ලකුණ ගැහුවා කියා. අනේ මන් දන්නේ දැන් මේ එක එකට ඕන විදියට මේ දේවල් සිද්ධ වෙන්නේ. දැන් මොකටද ඔය පුරෝහිතයා නිවාඩු අරගෙන දීන්නේ? අද මේ පුරෝහිතගේ කොටුවේ මතල හිට ඕනවලුනේ. මොකක්? හැබැයි ඔයයා ගානන් රජවාසලේදී හිටවන තරම බතල හිටවන්නේ කටින් තමයි. ඒක නෙවෙයි මේ මහඇමතිතුමා මොකෝ නිකන් මේ අප්සෙට් එකකින් වගේ හිටියේ. අයියෝ අපේ මේ රජා මට බැන්නනේ කුණු වෙන්න. අයියෝ don't worry අප්පා, මොනෝ කියලාද බැන්නේ? ඔහෙට මම රජ්ජුරුව මට ගියපු නරක වචනත් එක්කම කියන්නද? එහෙම නැත්නම් නරක වචන අයින් කරලා අනිත් ටික විතරක් කියන්නද? ආපෝ නරක වචන නම් කියන්න එපා, ඒ ටික අයින් කරලා ඊටු ටික කියන්නකෝ. එහෙනම් ඉතින් මොකුත් කිව්වේ නැහැ. Net FM Auto Pass. Mahamati. Appo. Mahamati. මහමති මතුරු නෝද කොයිද මේ පස්වන් දහසක අවසරයි රජතුමනි, මම මේ පොඩක් ඉන්නේ ජනේලෙන් එනකම. මොකද්ද ජනේලෙන්? නැත රජතුමනි, මම මේ පොඩ්ඩක් මේ එහා පැත්ත බලද්දි මගේ මේ අතේ තිබ්බ වලල්ල වැටුණානේ ජනේලෙන් එහා පැත්තට. ඉතින් මම මේ ඇහිඳ ගන්න පොඩ්ඩක් පාත් උනා, එහා පැත්තට දිස්ලා ගියා. වලල්ලක් කොහෙන්ද මහමති ගියතට? මගේ අතේම තිබ්බ එකක් නෙමෙයි, මම හොයලා බලනකොට ඔබ වහන්සේගේ අතේ තමයි ඉස්සර තිබිලා තියෙන්නේ. මොකද්ද? නෑ මම කියවතුනේ සංවර්ධන කටයුතු මදි කියලා මහජනතාවගේ කනස්සල්ල එන්නම වැඩි වෙලා. මේ එහෙම කියන්න එපා මහමති. බලනවා අපි දැනටමත් මත්තල. ඔව් මත්ෙච්ච ගමන් තමයි සුද්ධ සිංහලෙන්ම කියන්න පටන් ගන්නෙ. මොකද්ද මත්ෙච්ච ගමන්? නෑ ඔය කියන දේ අහන් ඉන්නවක මහමති. මං කිව්වේ අපි දැනටමත් මත්තල අපේ දඬු මොනර තොටුපළ සංවර්ධනය කරලා දඬු මොනර වලින් පුරවන්න කටයුතු කරගෙන යනවනේ. ඇයි දැන් මේ පුරවන්න වී නැද්ද? අයියෝ යල මහ දෙකට විතරනේ මහමෙති වී තියෙන්නේ. මැද හරියට තමයි මෙයා පුරවන්න හදන්නේ. ඇයි රජතුමනි මතක නැද්ද ඔය මත්තල දඬු මොනර පුරෝණ තැන පවා මේ වී වලින් පුරෝල දැම්මනේ, මතක නැද්ද? අර අරිම අහමදී පොඩි පොඩි මිස්ටේක්ස් වෙනවා, ඔය ඉතින් ගණන් ගන්න එපා. පොඩි නෑ මත්තල. මේ ඒව නෙමෙයි මහමදි, මම මේ ඉතාමත් වැදගත් කාරණයක් කියන්නයි යන්නේ. අලුත් ගොන් කතාව කියන්න තුනි. මොකද්ද මොකද්ද කවුද කිව්වේ? නෑ මං කිව්වේ රජතුමා පවසන්න මම මේ අහගෙන ඉන්නේ. මට නිකන් ගොන් කරත්ත කතාවක් ඇහුණා. අනේ නෑ රජතුමනේ, ටැක්ස් එක මතක් වුණානේ මට. මේ මහමෙදි පොඩයින මොකද මහපට ඇඟිල්ලෙන් බිම හාරන්නේ? අනේ රජතුමනි, මේ මහමෙතුමාට මාව දැක්කහම එහෙම මේ ඔය වගේ බිම හැරෙනවා. අපේ සේවිකාව මං දැක්කෙත් නෑ. අනේ මේ ඉන්නේ මං. මට වඩා ඒ බාර ලොකු වලවල් හාරනවනේ. මේ චුට්ටට ඔච්චර ලොකු වලවල් හාරන්න ගත්තොත් මිනිස්සු ඇවිල්ලා තමා උස්සන් යයි වගාලෙන් හාරන්නේ. රජතුමනි
අපේ මේ මහැමතිතුමා මේ මාපට ඇඟිල්ලෙන් මේ මහරනකොට මේ ඔබතුමත් ඒක කරන්න පටන් ගත්තාමයි මට මතක් උනේ. මොකද්ද? රජතුමා හරි කීකරේ වගේ නේද අපේ මහැමතිට? පිස්සුද සේවිකාව, මං කීකරු අපේ මහජනතාවට විතරයි. එතකොට මට? ඔයත් ඉතින් මහජනතාවගෙන් කෙනෙක් නේ. හප්පච්චියේ කකුල ගියා නේද ඇතුළට? ඒ මම මේ බැලුවා රජතුමා දන ගහගෙන වගේ ඉන්නේ මොකද අඩේට ගිහලා බලනකොට මහපට ඇඟිල්ලෙන් අහාරු පාරේ එක කකුලක් යටටම ගිහිල්ලා නේ. අයිසේ මහමති, සේවිකාව කියන්නේත් මහජනතාවගෙන් කොටසක්. මහමති කියන්නේත් මහජනතාවගෙන් කොටසක්. ඉතින් කීකරු වෙන්න එපා. හාරපු වලත් ඇවිල්ලා මහජනතාවගෙන් කොටසක් වෙන්නේ. මොකක්? නෑ 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 රජතුමා, මං කියන්න ගියේ රජතුමා මහජනතාවට කීකරු නම් පොඩි 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 වැඩක් තියෙනවා. මොකද්ද? ඔන්න කංගම්බුරු සින්දින් නාරු. හරිනි, රජතුමා කීකරුයි නේද? ජනතාවට. එහෙනම් මං කියන දේ අහලා දුවලා 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 ගිහිල්ලා බදු ගහපු ඒවා අඩු කරලා එන්න. මගුලක් කතා කරන්න එපා මහැමති. මං කිව්වේ සේවිකාව කීකරු නැහැ කියලා. ඒක අර වෙන ඕන දෙයක් කියනවා. අනිත් හැම දෙයකටම මං කීකරුයි. මේක අර එහෙනම් හරි හරි පොඩක් ඉන්නකො. කංගම්බුරු ඉදිනරු, මං කියන දේ අහනවද? අහනවා කියනවා. එහෙනම් දුවලා 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 ගිහිල්ලා අර අල්ලපු රඩත් එක ගහන්න යන ගිවිසුම අවලංගු කරලා එන්න. ආපහු මගුලක් කියවනවනේ ඉතින්. මං කිව්වේ කීකරු නෑ කියලා. ඒක අවලංගු කරන්න ගියොත් උන් අපේ රට ආක්‍රමණය කරලා මගේ රජකමට කෙල්ල තමයි යන්නේ. ඒක නැතුව වෙන දෙයක් කියනවා. හරි 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 කංගම්බුරු සින්දිනරු, මං කියන දේ අහනවද? එහෙනම් දුවලා 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 ගිහිල්ලා අර ජනතාව ප්‍රතික්ෂේප කරපු ලිස්ට් එකෙන් පත් වෙච්ච ඇමතිවරුන්ගේ තනතුරු තහනම් කරලා එනු. බුදු අම්මේ අම්මගේ හෙද්දක් කියනවාද මහැමති? ඇයි වෙන ඕන දෙයක් කියනවකො? කරන්න බැරි දේවල් නැතුව. මං කිව්වේ කීකරු නැහැ කියලා. උන් ටික නැත්තම් මං වෙනුවෙන් කතා කරන්නවත් කවුද ඉන්නේ මහැමති? තමුන් කතා කරනවද? නෑනේ. දැන් රජතුමා ඔය මොන තරම් සෙල්ලම් දාලා ගිරිය බොබ්බලා කිව්වත් ජනතාවට කීකරුයි කියලා. ඔව් ඔව්. දැන් රජතුමනි වැඩක් නැහැ. ඇයි? ඇයි කියලා කියන්නේ? ජනතාව ප්‍රතික්ෂේප කරපු උන්ටනේ ඔය තානාන්තර අරමය පට්ටම් ඔක්කොම දීලා ළඟ තියාගෙන ඉන්නේ. ඉතින් මහැමති, ඒක අකීකරු කමක් නෙමෙයිනේ. ජනතාවට තේරෙන්නේ නැහැනේ කාවද පත් කරන්න ඕන කාවද පත් නොකරන්න ඕන කියලා. එහෙනම් ඉතින් රජතුමයි මායි දෙන්න මේකතු වෙලා ඔක්කොම කඩිය පත් කරගත්තම ඉවරයිනේ. අන්න එහෙමනේ ඉන්න ඕන. එහෙමද ඉන්න ඕනේ? තව කවුද ඉන්නේ පැත්තකට වෙලා ඉන්න කඩිය? ඉන්නවා ඉන්නවා. හිරේ හිරේ මේ මට පක්ෂපාත කඩිය. පක්ෂපාතේ උන් කොහෙද මේ හිරේ යන්නේ? උන්ගේ ඔක්කොම නඩු ටික ඔක්කොම අයින් කරලානේ තියෙන්නේ. නඩු නෑනේ. ඔය ඉන්නේ ලොස් ඇන්ජලිස් වගේ උන්. හරි හරි, එහෙමනම් ඉතින් ඔය විරුද්ධේ උන්නේ ඉරේ ඉන්නේ ඈ. උන් ඔය ටික දවසක් ඉතපු දින්. හැබැයි රජතුමනි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මේ අර හිටපු පජතන්ත්‍ර රජතුමා හරි උඩර වැට දානවලු ආපහු බලයට එන්න. ඉතින් යෝධියේ ඒක පොඩි ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? ඒක ලොකු ප්‍රශ්නයක්නේ. ඒක තමයි රජතුමනි මම කිව්වේ. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න කලින් අපි මොකක් හරි කරන්න බෑ? මේ මහමදි, පජතන්ත්‍රය ආයි රජගමට එන්න කුමන්ත්‍රණ කරනවා කියලා කියන්නේ ඇත්තද? අම්මාපල් රජතුමනි මම ඇත්තම දන්නේ නැහැ. යකෝ පත්‍රයක් බලන්නේ නැද්ද? ඒ කියන්නේ දන්නේ නැද්ද? මම දන්නවා නම් ඔය පජතන්ත්‍රය ඔයකට try කරනවා කියලා මම පජතන්ත්‍රයගේ හතර හන්දි කඩලා දිස්ත්‍රික්ක හතරක ගිහිල්ලා තියලා යන්නේ. ආයි ඇහිඳ ගන්න බැරි වින්ද? මේ මහමදි, ඔය හතර හන්දි කඩන්න කලින් හතර මං හන්දියේ තියෙන දබෑරුමට ගිහලා පොඩි ෂොට් එකක් දා ගන්න ඕනි ඉස්සෙල්ලා. නෑ නෑ, ඉතින් කීනකන් ඉන්නවකෝ. ඇයින බලනවකෝ, මොකක් හරි අයිඩියා එකක් ආවම කියන්න දෙන්නේ නෑනේ. හෙමින් පජතන්ත්‍රය ළඟට ගිහිල්ලා යාළු වෙලා බොරු චාටු කතාවක් කියලා
ඇඟෑලුම් කමක් දාලා මේ කුමන්ත්‍රණේ සුළ මුළ පොඩ්ඩක් අහගන්නවාකෝ. මොකද මුළ කියලා නේද? මොකද යන්න බැරිද? නෑ, යන්න බැරි කමක් නෑ. ඉතින් යන්න කැමැත්තක් තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ මේ දැන් ඔතන ওই කුමන්ත්‍රණේ මොකද්ද කියලා බලන්න ගිහිල්ලා බැරි වෙලාවත් රතුනේ මම සෙට්ුනොත් ඔතනට. මොකද්ද? නෑ මං කිව්වේ මිමි වෙන්න පුළුවන් දෙයක් නේ. ඔය කුමන්ත්‍රණේ සුළමුළ හොයාගෙන යද්දි වැඩි වාසියේ ඒ පැත්තේ වගේ තේරුනොත් මට සමහර විට මට හොරෙන් මම සෙට් වෙන්න ඉඩ තියෙනවා. මුඛවාචාල රජුගේ උපදෙස් පරිදි මහ ඇමති රාජ්‍ය සේවිකාව සමග ප්‍රජාතන්ත්‍ර රජතුමා හම්බ වෙන්න යනවා. මේ දේවිකාව අයියෝ උත්තර ඇඹරින්න එපා. අස්ස කරද්දි 18 වංගුවේ ඇඹරිනවා වගේ නේ ඇඹරින්න. ඉතින් කියන්නකෝ. කියන්නේ කොහමද ඔම ඇඹරෙන්නකොට? දැන් මේ ඒක නෙමෙයි. දැන් අපි පජතන්ත්‍ර රත්නමා ඉන්නවාද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. පොඩ්ඩක් ඉන්නකෝ මම මේ ජනේලෙලිලා බලන්න. අපේ මේ මහමෙතුමා මහමෙතුමා කකුල් දෙක තමයි නිකන් එල්ලිලා වගේ පේන්නේ. මොකක් කකුල් දෙකක් පේනෝ? ඒ ඩිංගර මේ යෝදය ෆෑන් එක එල්ලිලක් දන්නේ. අනේ මන් දන්නේ. පොඩකින්න කකුල් දෙකක් පේනවා. අනේ මන්ද එල්ලිලා වගේ මොකද්ද කරන්නේ මහැමති? මං කියන්නේ රාජසේවිකාව. අපි දෙන්න එක පාන්ට 1යි 2යි 3යි කියලා දොරට දඩස් කාලා හැප්පෙමු. එතකොට දොර ඇරෙයිනි. ඔනේ හැප්පෙමු මහැමතුමා. හරි. 1යි 2යි 3යි. යම්. දොර ඇරලානේ දිබිලා දින්නේ සේවිකාව. එනුණ නේද මහමෙතුමාගේ පස්ස? අමාරු දනේ. පස්ස බිම ඇනිච්ච අමාරුව නෙමෙයි මට දෙන්නේ. තමුන් ඇවිල්ලා මගේ ඇඟ උට වැටිච්ච අමාරුවයි මට දෙන්නේ. බුදු අම්මේ. ප්ලැටේ ප්ලැට්. හේයි හේයි. කවුද? කවුද මේ? අපි මේ කවුද රාජසේවිකාව? මේ පජතන්ත්‍ර රජතුමා කතා කරනවනේ. මේ රජතුමා ඔලුවෙන් ගිටගෙන වගේ ඉන්නේ. ඊගෙන. හප් ඒ මේ මහමති රාජ්‍ය සේවිකාවයි නේද? අනේ අවසරයි. අනේ මේ මොකද මේ පජතන්ත්‍ර රජතුමා ඔළුවෙන් හිටගෙන? පොඩි එක්සයිස් එකක් කළා මහමති. පිටකේ ඉන්නවා. හැබැයි ඉතින් ඔළුවෙන් හිට ගන්න එක ඉතින් ලොකු දෙයක් නේද? ආව්. මේක බොහොම හොඳ ව්‍යායාමයක්. නෑ මං ඒ මගුලක් නෙමෙයි මං කිව්වේ. දැන් කෙලින්ම පජතන්ත්‍ර රජතුමාට ඔළුවක් තියෙනවා කියලා ෂුවර් එකක් තියෙනවනේ. අයි තමුන් හිතන් හිටියේ නෑ කියලා. ඒ ගාලේ කරපු සමහර වැඩ ගැන නම් හිතුවම හිතුවේ ඔළුවක් නෑ කියලා තමයි. දැන්නම් ඒ ඔළුව පෑදිලා වගේ තියෙනවා කියලා පේනවා. ඔව් අයිසේ රජගම නැති වුණාට පස්සේ තමයි ඔළුව ටිකක් වැඩ කරන්න පටන් ගත්තේ. පැරදුනාට පස්සේ තමයි ඔළුව වැවෙන්න ගත්තේ. ඉසල පජතන්ත්‍ර රජතුමාගේ ඔළුව ටිකක් ඉදිමිලානේ තිබුණේ නේද? නෑ මේ වටේ ඉන්නේ උන් මාව අන්දලා ඔළුව ඉදින් මෙව්වනේ. ඒ කතාව නම් හරි තමයි මේ රාජසේවිකාව. වටේ ඉන්නේ උන් කියන ප්‍රශස්ති ගීත ඇහුවාම මාව උනත් මයිල් කෙලින් වෙලා තමයි එන්නේ. ඒ මහේමතිත් ඒ කාලේ කිව්වේ එකම රජා කියලා. ඔයින් දැනුත් කියන්නේ මං ඒකම තමයි ඉතින්. මේ පජතන්ත්‍ර රජතුමාට? නෑ මං දැන් කියන්නේ ඉතින් මුඛවාචාල රජතුමාට. මොකද මං දැන් ඉතින් ඉන්නේ. එයාත් කවදා හරි පෙරදිච්ච දවසට මේ වගේ ඔළුවෙන් තමයි ඉnde වෙන්නේ. අනේ ඉතින් තමයි එයාටත් ඔළුව පෑදී. මහමදී මොකද මේ පැත්තේ? ඒ පැත්තේ කජල්ද? නෑ පජතන්ත්‍ර රජතුමනි. හරි හොඳට සැලකිලි එහෙම තියෙනවා ඒ පැත්තේ. ඒ වුණාට ඉතින් හිතින් අමතක කරන්න බෑනේ ඔබ වහන්සේව. හැබැයි මහමදී රජකම නැති වෙච්ච මුල් කාලේ නම් එකෙක්වත් ආවේ නෑ මාව බලන්න. එන්නේ කොහමද රජතුමනි? එක එක වංචා දූෂණ වලින් හොයන්න ගිය ගමන් අපි තැංගිලානේ හිටියේ. ඒ වාරනේ සෙට්ුනේ අතන්ට. දැන් තමයි මේ ෆයිල් ටික හංග ගත්තට පස්සේ තමයි පොඩ්ඩක් යාන්තම් ඇඟට ලේ ටිකක් ගිනිවේ. ඒකනේ මේ පැත්තේ ආවේ. හා හරි කොමාරී මුඛවාචාලට සෙට් වෙලා ෆයිල් ටික හංග ගත්තනේ. අපෝ රජතුමනි
ඒ ෆයිල් ටික නම් ආයි අතරව වෙන තිබ්බේ නැහැ. ඔක්කොම පුච්චලා දැම්මා. හැබැයි ඔබ වහන්සේත් ඒ දවස්වල ගිය කීටියන්නේ අපේ ෆයිල් වගේක ඔබ වහන්සේ ළඟ තියෙනවා ගිය කී. අන්න ඒ ටික විතරක් තාම අහුන්නේ. බැයිද ඒ ටිකත් අපිට පේන ඉමාණෙන් තිබ්බනම් අපිට පුළුවන් මොකක් හරි දෙයක් කරලා ආයි සුද්ධ වගේ සෙට් වෙන්න පුළුවන් රජ වාසලට. මේ 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 ෆයිල් මට ඕන දවසක අදින්න මම තියලා තියෙන්නේ ඈ. මේ ඒක නෙවෙයි මහමති. දැන් රටේ කචල් නේද? මොකද්ද කචල්? කචල් කිව්වට රතුමනි මේ කචල් තමයි. බදුත් ගහලා නේද? බත්වලට මොකද්ද? බදුත් ගහලා? ඔව් ඔව් බත්වල ඉඳලා හැම එකකටම ගහලා. ටැක්ස් ගහලා? ඔව් ඔව් ටැක්ස් ගහලා ගේන ෆැක්ස් එක. මට බැන්නට දැන් ඔහෙලා ගිහිල්ලා කරගත්තා නේද? කොටිම කියනවා නම් අදත් බයින්ද හිතෙන් රැද්දුමාටම තමයි මේ කරපු අපරාධෙට. අයියේ. ඇයි කියලා අහන්නේ යකෝ? කන්නේපෑ කට. ඔබ වහන්සේ පුත් කුමාරයි සහෝදර සෙට් එකේ මේ කරපු කෙලිලා හින්දානේ මේ අපිත් මේ අසරණ වෙලා ඉන්නේ. හරියට කරගෙන ගියා නම් අපිත් අද එක එක ප්‍රාදේශීය මස්ටර්මෙන් රජවරු වගේ ඉන්නවනේ යකෝ. හැබැයි මේ අපේ මහමෙතුමා මුඛවාචාරජතුමා ඉස්සරහා නම් කියන්නේ මුඛවාචාරජතුමා තමයි රජුරෝ. අපේ මේ පජසන්දරජතුමා ළඟ හිටියේ බයෙන් ඉතට විරුද්ධව ඩෙස්පුටියට හැංගිලා හිටියේ. ඔන්න ඔබ තමයි කියන්නේ අපේ මුඛවාචාරජතුමා ඉස්සරහා. මේ උඹේ ගෑණි උඹේ කටනම් හොඳ සිද්ධ වෙන්නේ. මේ රජතුමනි ඒවා මේ ටැක්ස්නි ටැක්ස් කියන්නේ ටැක්ටික්ස් කියලා දීන්නේ. ඒවා මේ පොඩ්ඩක් මේ මවලා කරලා අන්දන වැඩනේ කරන්නේ. නැත්තම් ඉතින් ඉන්න පුළුවන් රජතුමනි. උඹේ කටනම් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ ගෑණි. හොදේ. යකෝ මට කලෙත් ඔය ටිකමනේ නේද? ඒකනේ. මොකද්ද? බයින දොට්ට ඉස්සරම මම ඉල්ලලා ඇඳගත්තට දැන් එහෙම ඇඳගන්නේ. තේරුණයි? ඒයි. ගෑණි. මොකද? බොටත් එක තමයි කිව්වේ. හොඳට පුම්බගෙන පුම්බගෙන ඇවිල්ලා උලං ගහලා 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 උඹ ගෙනල්ලා ගෙලෙම ඉඳි කට්ට යන්න බැලුමට. පණයන් දැන් ඉතර වෙලා. මේ පැත්ත බලා දෙන්න බෑ මාව අන්දන්න. හරියා? හරියා හරියා. ඕම ඉන්න එකයි ඇත්තේ නะ. මං යන මුඛවාචාරජතුමා ළඟට. ගනි බලන් ඉඳා. මේ ඒ රාජදේවිකාව මොකද ලොක්ක ආයි කෙලින් ඉන්න වෙලාව බල්ලා දැන් හිටියේ ඔළුවෙන් හිටගන්නේ ගිහලා ආයි පොඩ්ඩක් ටෝකක් දාලා බලමු නේද සෙට් වෙන්න බල්ලමු බල්ලමු අන්තිම හරි වෙනකොට උඹේ කටේ දාන්න ඕනේ ප්ලාස්ටරය නැත්නම් උඹ තමයි කෙල්ලාරින්නේ අන්තිමට ඔක්කොම දේවල් net fm auto pass